සුබ දවසක් කියලා නැවතත් පිළිගන්නවා සජීවීව සම්බන්ධ වෙලා සිටිනවා නම් Facebook page එක ICT knowledge share institute Facebook page එක ඒ වගේම සුපුරුදු YouTube channel එක The Beyond the Future YouTube නාලිකාව අපි දැන් වසරකට වඩා වැඩි කාලයක් සිට ඔබ මම සම්බන්ධ වෙලා සිටිනා තොරතුරු හා සම්නිවේදන තාක්ෂණය ඒ වගේම තවත් පරිසරය පිළිබඳව ඒ වගේම සුන්දර සතුන් පිළිබඳව ගෙන එන වීඩියෝ සහ ෆොටෝස් සමග ඒ වගේම විහිළු වගේ විහිළු Facebook page එක ඒ පිළිබඳවත් මම ඔබව දැනුවත් කරනවා ලයික් කරන්න ICT knowledge share institute Facebook page එක ඒ වගේම ලස්සන travel ලස්සන සංචාර Facebook page එක ඒ වගේම විහිළු වගේ විහිළු just like job Facebook page එක මම මේ මතක් කරමි අපි සුපුරුදු පරිදි පාඩමට යමු වෙනු තොරතුරු හා සංවේදන තාක්ෂණය පස්වන පාඩම තොරතුරු හා සංවේදන තාක්ෂණය උසස් පෙළ විෂය නිර්දේශයට අදාළව පස්වන පාඩම සමගින් තමයි අපි එකතුලා සිටින්නේ මේ වෙන විට පස්වන පාඩම තුලින් ක්‍රියායන පිළිබඳ සාකච්ඡා කරමින් සිටේ ක්‍රියායන කළමනාකරණ මෙහෙයුම් පද්ධතිය තුල මෙහෙයුම් පද්ධතිය තුල ප්‍රධාන කොටසක් වන එහෙම නැත්නම් ප්‍රධාන මෙහෙයුමක් වන ක්‍රියායන කළමනාකරණ පිළිබඳ තමයි අපි සාකච්ඡා කරමින් සිටින්නේ. එහිදී අපි බොහෝ කරුණු සාකච්ඡා කරලා තියෙනවා. අපි අවසන් වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනා කිව්වේ ක්‍රියායන පෙළ ගැසීමේ ඇල්ගොරිතම. එහෙම නැත්නම් ක්‍රියායන පෙළ ගැසීමේ CPU scheduling එහෙම නැත්නම් CPU scheduling පිළිබඳ තමයි අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන කියලා අවසන් වශයෙන් මතක් කරේ. හොඳයි අපි එහෙනම් එම පාඩමට එහෙම නැත්නම් එම මාතෘකාව ගැන සාකච්ඡා කරමු. එම මාතෘකාව සාකච්ඡා කිරීමට පෙර නැවතත් අපට පෙර පාඩමේ වීඩියෝස් නරඹන්න කියලා මම ඉල්ලීමක් කරනවා. එහෙම නරඹලා පැමිණියා නම් මෙම පාඩම ඔබ පළමුවරට මා සමග සබ්ජීවීව සම්බන්ධ වෙනවා නම් පළමුවරට මෙම වීඩියෝ එක නරඹනවා නම් වඩාත් පහසුයි. ඒ නිසා YouTube channel එක, Facebook page එක subscribe කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න කිලිලිම කරන්න ඒ වගේම එම වීඩියෝ නරඹන්න. මේ වීඩියෝ එක නරඹල නැති වුණත් ඔබලාට තේරුම් ගත හැකි උපරිම ආකාරයට මම පාඩම පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් අපි ක්‍රියායන කළමනාකරණයේ ඇල්ගොරිතම් ගැන පිළිබඳ තමයි අපි සාකච්ඡා කරමින් සිටියේ. මෙහිදී ඇල්ගොරිතම් පිළිබඳ සාකච්ඡා කිරීමේදී ෂෙඩියුලර්ස් එහෙම නැත්නම් අපි සාකච්ඡා කරන්නේ නියමාකාර නියමාකාර එහෙම නැත්නම් ෂෙඩියුල් කරන කිරීමක් එහෙම නැත්නම් ඇල්ගොරිතම කියන්නේ ෂෙඩියුල් කරලා ප්‍රොසෙසරය තුල ප්‍රොසෙසරයේ ක්‍රියායනයක් සිදු කරන්නේ කොහොමද කියන එක මීට පෙර වීඩියෝ එකෙන් සාකච්ඡා කරා නියමාකාර වර්ග එහෙම නැත්නම් ෂෙඩියුල් ටයිප් පිළිබඳ සාකච්ඡා කරා ඒ පිළිබඳව මම සුළු මතක් කිරීමක් කරන්නම් දිගු කාලීන නියාමකාරක දිගු කාලීන නියාමකාරක එහෙම නැත්නම් ලොง ටර්ම් ෂෙඩියුල ඒ වගේම මෙතන මධ්‍යම කාලීන නියාමකාර මිඩ් ටර්ම් ෂෙඩියුල ඒ වගේම කෙටි කාලීන නියාමකාර ෂෝට් ටර්ම් ෂෙඩියුල ඒ වගේම අයෝ ෂෙඩියුල කියලා ප්‍රධාන ආකාරයේ ෂෙඩියුල හතරක් තියෙනවා. මෙහිදී ලොง ටර්ම් ෂෙඩියුල එකකින් පැහැදිලි කරන්නේ එහෙම නැත්නම් පවසන්නේ ප්‍රොසෙසරේ ප්‍රොසෙසරයට ඇතුළත් කරන එහෙම නැත්නම් ප්‍රොසෙසරයට ඇතුළත් කරන ක්‍රියායනයක් මොනවාද එහෙම නැත්නම් ප්‍රොසෙසර්ස් මොනවාද ප්‍රොසෙසරයට ඇතුළත් කරන නියම ප්‍රොසෙසර්ස් මොනවාද ප්‍රොසෙස් මොනවාද දැන් මෙතනදී ප්‍රොසෙස් කියන එක මම නැවත මතක් කිරීමක් කරන්න අපි හිතමු ඇප්ලිකේෂන් එකක් රන් වෙනවා කියලා ඇප්ලිකේෂන් එකක් රන් වෙනවා නම් මේ ඇප්ලිකේෂන් එක කොටස් අපි ප්‍රොසෙස් එකක් විදිහට හඳුන්වනවා. උදාහරණයක් විදිහට අපි ඇප්ලිකේෂන් මල්ටි ප්‍රෝග්‍රෑමින් කියන ආකාරයේදී එහෙම නැත්නම් මල්ටි ප්‍රෝග්‍රෑමින් අපි ප්‍රොසෙසරය තුල ක්‍රියාත්මක කිරීමේදී එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එකක මල්ටි ප්‍රෝග්‍රෑමින් සිදු කිරීමේදී අපි ප්‍රෝග්‍රෑම් රාශියක් ප්‍රෝග්‍රෑම් හතක් අටක් අපි Windows Media Player එක Word ඒ වගේම web browser එක මේ වගේ අපි මුදුකාංග රාශියක් භාවිත කරනවා. මේ සියලුම මුදුකාංග භාවිත කිරීම මල්ටි ප්‍රෝග්‍රෑමින් කියන මේ මල්ටි ප්‍රෝග්‍රෑමින් කිරීමේදී ඒම ප්‍රමුඛතාවයේ අංග එහෙම නැත්නම් ප්‍රොසෙසරයේ ක්‍රියාත්මක වීම ෂෙඩියුල් කරගන්න ඕනේ. අපි මොකද්ද දැන් මේ මම නැවතත් කියන්නේ එකයි මීට පෙර වීඩියෝ එක නරඹනවා නම් ගොඩක් හොඳයි. එතකොට වඩාත් පැහැදිලි වෙන නිසා අපි ප්‍රෝග්‍රෑම් එකක් සිදු කිරීමේදී එහෙම නැත්නම් අපි ඇප්ලිකේෂන් සමග හුවමාරු වීමේදී
දී අපි හිතමු word වල වැඩ කරලා එහෙම නැත්නම් word processing දුකාංගයක මම note එකක් type කරනවා නම් මේ note එක type කරලා මම video එකක් edit කරන්න යනවා. ඒ වගේම මම photo එකක් edit කරන්න යනවා. මේ වගේ අපි program කිහිපයක මාර්ගීමේදී මම program අපි schedule එකක් කරලා එහෙම නැත්නම් මේ program සහ මේ program වල අනු කොටස් CPU එක තුල process කරන්නේ කොහොමද? Program එකක් ප්‍රෝග්‍රෑම් එකක් ප්‍රොසෙස් කරන්නේ කොහොමද කියන එක තමයි මේ මාතෘකාවයට දෙක කතා කරන්නේ. එතකොට ෂෙඩියුලර්ස් කිව්වා මේ ෂෙඩියුල් එකක් ගන්නවා අපි දෝ ප්‍රොසෙසරයක් තුල ක්‍රියාත්මක වෙනවා. ප්‍රොසෙසරයක් තුල ෂෙඩියුල් කිරීමේදී ලොง ටර්ම් ෂෙඩියුල් එකක් කියලා කියන්නේ මොන ප්‍රෝග්‍රෑම් එකද අපි කොමන ප්‍රෝග්‍රෑම් එකද ප්‍රොසෙස් වීමට ලබා දෙන්නේ. එහෙම නැත්නම් ලොง ටර්ම් ෂෙඩියුල් එකක් විදිහට කියනවා විශාල රාශියක් තියෙනවා. එතකොට මේ පද්ධතියේ බොහෝ දුර රියල් ටයිම් ප්‍රොසෙසස් වල මෙය සිදු වෙනවා. ඒ වගේම ඉන්පසු මිඩ් ටර්ම් ෂෙඩියුල් එකක්. මිඩ් ටර්ම් ෂෙඩියුල් එකක් විදිහට කියන්නේ ප්‍රධාන මතකය තුල සූදානම් තත්ත්වයට හෝ එහෙම නැත්නම් ප්‍රධාන මතකය තුල තත්ත්වයන් හෝ බොහෝ වෙලාවක රැඳී තිබෙන ක්‍රියාවන් ඉවත් කොට මූලිකත්වයේ ලබා දිය යුතු ක්‍රියාවන් ප්‍රධාන මතකයට පිවිසීමට අවශ්‍ය කටයුතු පහසුකම් ලබා දීම. දැන් උදාහරණයක් විදිහට අපි කිව්වා ප්‍රොසෙසරය තුල මොන ප්‍රෝග්‍රෑම් එකද ඇතුළත් වෙන්නේ කියලා CPU එකේ ප්‍රොසෙස් කරනවා. ඒ වගේම මිඩ් ටර්ම් ෂෙඩියුල් එකෙන් කරන්නේ ප්‍රධාන මතකයේ එහෙම නැත්නම් RAM එකෙන් ප්‍රොසෙසරයට ක්‍රියාත්මක වීමට කුමන ප්‍රොසෙස් එකද ලබා දෙන්නේ. එහෙම නැත්නම් RAM එක තුලට RAM එකට ලබා දෙන්නේ කුමන ප්‍රෝග්‍රෑම් එකද? එහෙම නැත්නම් කුමන ප්‍රොසෙස් එකද? කුමන ප්‍රොසෙස් එකද මේන් මෙමරි එකට එහෙම නැත්නම් ප්‍රධාන මතකයට ලබා දෙන්නේ? ඒ වගේම කෙටි කාලීන ෂෝට් ටර්ම් ෂෙඩියුල් එකක් කියලා කියන්නේ CPU එකට ප්‍රොසෙස් වෙන්න ලබා දෙන ප්‍රොසෙස් එක මොකක්ද? එහෙම නැත්නම් අපි ප්‍රොසෙසරය තුල පළවෙනි එක දිගු කාලීන නියමාකාරය කියලා කියන්නේ කුමන ප්‍රෝග්‍රෑම් එකද රන් වෙන්න ඕනේ කියලා තීරණය කරනවා. මිඩ් ටර්ම් ප්‍රොසෙසර් මිඩ් ටර්ම් ෂෙඩියුල් එකෙන් කරන්නේ මේන් මෙමරි එකට ඇතුළත් කරන්නේ කුමන ප්‍රොසෙස් එකද කියලා ප්‍රධාන මතකෙට ලබා දීම. ඒ වගේම කෙටි කාලීන නියමාකාරයේ ෂෝට් ටර්ම් ෂෙඩියුල් එකෙන් කරන්නේ ප්‍රොසෙස් වීමට කුමන ප්‍රොසෙස් එකද ලබා දෙන්නේ. ප්‍රොසෙස් වීමට කුමන ප්‍රොසෙස් එකද කුමන ප්‍රොසෙස් එකද ලබා දෙන්නේ කියන එක තීරණය කරන ෂෙඩියුල් එකක්. ඊට අමතරව IO ෂෙඩියුල් එකක් තියෙනවා. මේ IO ෂෙඩියුල් එකෙන් එහෙම නැත්නම් ඉන්පුට් අවුට්පුට් ඩිවයිස් වල කුමන ආකාරයකද ෂෙඩියුල් කරන්නේ. මෙන්න මේ විදිහට ප්‍රධාන ෂෙඩියුල් ආකාර හතරක් තියෙනවා. මෙහිදී ඊළඟ අපි අද සාකච්ඡා කරන අද මාතෘකාව වෙන ක්‍රියායන පෙළ ගැස්වීමේ ඇල්ගොරිතම. එහෙම නැත්නම් අපි හිතුවත් ඔයාලට හොඳම උදාහරණය තමයි ඔබලා රයිට් ක්ලික් කරලා වින්ඩෝස් මෙහෙම පද්ධතියක නම් ටාස්ක් මැනේජර් යන්න. ටාස්ක් මැනේජර් එක තුලින් අපිට බලා ගන්න පුළුවන් ප්‍රොසෙස් වෙන ආකාරය. දැන් ප්‍රොසෙස් වෙන ආකාරය අපි බලුවොත් මම ඇප්ලිකේෂන් කීපයක් රන් කරලා තියෙනවා නම් මේ ඇප්ලිකේෂන් රන් කිරීමේදී අපිට බලන්න පුළුවන් මෙමරි ඇලෝකේට් කරලා තියෙන විදිහ. ඒ වගේම මේ වගේ අපි බලමු කුමන ප්‍රෝග්‍රෑම් එකටද ඇතුළත් වෙන්නේ. එහෙම නැත්නම් කුමන ප්‍රෝග්‍රෑම් එකටද ඇතුළත් වෙන්නේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපි හිතමු Chrome හරි එහෙම නැත්නම් web browser එකක් කියලා. මෙතනදී detail වලට ගිහිල්ලා එතන process එකට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් priority set priority කියලා තියෙනවා. එතනදී තියෙනවා real time how මේ වගේ priority list එකක් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට කුමන priority එකද වැඩිපුරම භාවිත කරන්නට ඕනේ. එතකොට මේ වගේ ප්‍රොසෙසර් එක තුල CPU එක තුල කුමන ක්‍රියායනද සිදු කරන්නේ කුම අපේ යූසර් සහ ඒ ප්‍රොසෙසර්ස් අඛණ්ඩව පවත්වාගෙන යන්නේ. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට කිව්වොත් අපි මීඩියා ප්ලේයර් එකේ සින්දුව ප්ලේ වෙන ගමන් අපි වැඩක් කරනවා නම් මීඩියා ප්ලේයර් එකේ සින්දුව ප්ලේ වෙන්නත් අවස්ථාව ලබා දෙන්න ඕනේ. මීඩියා ප්ලේයර් එකේ සින්දුව ප්ලේ වෙන්නත් අවස්ථාව ලබා දෙන්න ඕනේ. ඒ වගේම මගේ අනෙකුත් වැඩ කරන්නත් අවස්ථාව ලබා දෙන්න ඕනේ. මේ දෙක කලමනාකරණය කිරීමේදී කුමන ඇල්ගොරිතම්ද භාවිත කරන්නේ? ඔපරේටින් සිස්ටම් එකෙන් ඔපරේටින් සිස්ටම් එකට, එක් ෂෙඩියුල් එකෙන් ෂෙඩියුල් එකට කුමන ෂෙඩියුල් එක භාවිත කරලාද මේ ප්‍රොසෙසර්ස් ක්‍රියාත්මක කරන්නේ? මෙන්න මේ දේ ක්‍රියාත්මක කිරීමේදී අපි ඇල්ගොරිතම් භාවිත කරනවා. එහෙම නැත්නම් විවිධ ඇල්ගොරිතම් භාවිත කරන ඔපරේටින් සිස්ටම් තුළ මේ ක්‍රියායන කලමනාකරණයට ෂෙඩියුල් එකක් තුළ මේ පිළිබඳ තමයි අපි සාකච්ඡා කරන්නේ. මේ කලමනාකරණය සිදුවන්නේ ඔපරේටින් සිස්ටම් එකේ කොහොමද කියන එක. දැන් උදාහරණයක් විදිහට මම Windows Media Player එකෙන් අපි සින්දුව ප්ලේ කරනවා. ඒ වගේම මම අන්තර්ජාල
ඒවගේම අන්තර්ජාලයට ගිහිල්ලා මම YouTube එකේ තව වීඩියෝ එකක් ආධ්‍යාපනික වීඩියෝ එකක් ප්ලේ වෙන්න දාලා තියෙනවා. ඒ වගේම මම Word වල මම ටියුට් එකක් හදනවා. ඒ වගේම ෆොටෝ එකක් එඩිට් කරනවා. වීඩියෝ ප්‍රොසෙසින්ග් එකක් දාලා තියෙනවා. වීඩියෝ එකක් අපි රෙන්ඩර් වෙන්න දාලා තියෙනවා. මෙන්න මේ වගේ ක්‍රියායන රාශියක් කරනවා. මේ ක්‍රියායන රාශියක් තුලින් යූසර්ගේ රික්වයර්මන්ට් එකක් අනුව යූසර්ගේ භාවිතයත් අනුව ඔපරේටින් සිස්ටම් එකක් භාවිතා වීම ඒ වගේම මෙතනදී මේන් මෙමරි එක එහෙම නැත්නම් ප්‍රධාන මතකයේ RAM එක කළමනාකරණය කරලා ප්‍රොසෙසරය තුල මල්ටි ප්‍රොසෙසර්ස් තියෙන මල්ටි ප්‍රොසෙස් එකක් තියෙන ප්‍රොසෙසරය තුල මේ මල්ටි ප්‍රොසෙස් එක තුල කුමන ප්‍රොසෙසරය කුමන ආකාරයටද මේ ෂෙඩියුල් කරලා මේ සිදු කරන්නේ කොහොමද කියන එක ෂෙඩියුල් කර ගැනීම තමයි අපි මුලින් සාකච්ඡා කරා වගේ ලොง ටර්ම් මිඩ් ටර්ම් ඒවගේම ෂෝට් ටර්ම් ෂෙඩියුලර්ස් වලින් වෙන්නේ අයෝ ෂෙඩියුලර්ස් වලින් වෙන්නේ ඒ වගේම මෙතනදී කුමන ආකාරයකට අපි ඇල්ගොරිතම් එක භාවිත කරනවද මේ ඇල්ගොරිතම් පිළිබඳ හැඳින්වීමක් එහෙම නැත්නම් අධ්‍යයනයක් අපි සිදු කළ යුතු වෙනවා ඒකට මෙතන අපි ප්‍රධාන වශයෙන් ඇල්ගොරිතම් හතරක් තියෙනවා අපි මේදී පහක් තියෙනවා ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරනවා පළමු ඇල්ගොරිතම් වෙනවා ෆස්ට් කම් ෆස්ට් සර්ව් ඇල්ගොරිතම් ඒ වගේම එහෙම නැත්නම් පළමු පැමිණීමට පළමු සේවය ලබා දීම ඇල්ගොරිතම් ඒ වගේම කෙටිම කාර්යය පළමු සිදුමේ කිරීම ෂෝට් ජොබ් ෆස්ට් සර්ව් ඇල්ගොරිතම් කෙටිම කාර්යය පළමු සිදු කිරීම ඒ වගේම රවුන්ඩ් රොබින් ඇල්ගොරිතම් රවුන්ඩ් රොබින් ඇල්ගොරිතම් ඒ වගේම ප්‍රමුඛතා පාදක එහෙම නැත්නම් ප්‍රයොරිටි බේස් ඇල්ගොරිතම් මේ ඒ වගේම මල්ටි ලෙවල් කිය ඒ වගේම මල්ටි ලෙවල් ටියු ෂෙඩියුල් කියලා ෂෙඩියුල් එකක් තියෙනවා මේ සියලුම ෂෙඩියුල් භාවිත කරන ආකාරය. මේ පිළිබඳව අප සාකච්ඡා කිරීමේදී තව ප්‍රධාන කොටස් රාශියක් තියෙනවා. අපි ඒවා අපි මුලින්ම මේ එක් ෂෙඩියුල් එකක් මේ ෂෙඩියුල් එක පිළිබඳ අධ්‍යයනය කරලා අපි අනෙකුත් එහෙම නැත්නම් මේ පිළිබඳ ෂෙඩියුලර්ස් පිළිබඳ ෂෙඩියුල් ඇල්ගොරිතම් එකෙන් ක්‍රියායනය පිළිබඳ සාකච්ඡා කිරීමට ඔබලාට දැනුමක් ලබා ගන්න පුළුවන් වෙනවා. මෙතනදී පැහැදිලි කර ගන්න ඕනේ අයියෝ එහෙම නැත්නම් ඉන්පුට් අවුට්පුට් ඩිවයිස් වල බලපෑමක් තියෙනවා. එහෙම නැත්නම් අපි කමාන්ඩ් එකක් ලබා දෙන්නේ ඉන්පුට් අවුට්පුට් ඩිවයිස් ඒ කියන්නේ අපි කීබෝඩ් එක මවුස් එක මේ දේවල් භාවිතා කිරීම ඒ වගේම අපි printer machine එකක් ඒ වගේම තව අපි IO device එකක් විදියට අපි monitor එක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවානේ. මේ වගේ අපි input output devices භාවිතා කිරීමේදී මේ වගේ භාවිතාවේ මත් මෙම ෂෙඩියුල් වලට බලපෑමක් ඇති කරනවා. මේදී මේ ෂෙඩියුලර්ස් නිර්මාණය කරලා මේ ෂෙඩියුල් එක තුල ඇල්ගොරිතම්යන් භාවිතා කරන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රොසෙසරේ උපරිම කාර්යක්ෂමව භාවිතා කරන්න. එහෙම නැත්නම් ප්‍රොසෙසරේ උපරිම ධාවිතාවයෙන් ප්‍රොසෙසරේ උපරිම ධාවිතාවයෙන් භාවිතා කිරීම එහෙම නැත්නම් ප්‍රොසෙසරය නිකම් තියන්නේ නෙමෙයි. ප්‍රොසෙසරේ හැකි උපරිම ආකාරයට භාවිතා කරන්නට තමයි මේ ෂෙඩියුලර්ස් එහෙම නැත්නම් ෂෙඩියුලර්ස් තුල ඇල්ගොරිතම් භාවිත කරන්නේ. ඇල්ගොරිතම් වලින් අපි හිතමු Windows Media Player එකේ සින්දුවක් ප්ලේ කරනවා. ඒකම මම වීඩියෝ එකක් රෙන්ඩර් වෙන්න දාලා තියෙනවා. එහෙම නැත්නම් වීඩියෝ එකක් ප්‍රොසෙස් වෙන්න දාලා තියෙනවා. ඒ වගේම මම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් ඇඩැප්ට් කරනවා. මේ වගේම Word උත් ඕපන් කරලා තියෙනවා. මේ වගේ රාශියක් මම වැඩ කරනවා. මේකදී प्रोसेसर के उपरीम ධාවිතාවය ලබන විදිහට එහෙම නැත්නම් ප්‍රොසෙසර එක උපරිම ධාවිතාවය ලබන්නට හැකි වෙන විදිහට තමයි මේ ෂෙඩියුලර්ස් එහෙම නැත්නම් ඇල්ගොරිතම් භාවිත කරන්නේ. එක් එක් කාර්යයන් කාර්යෙන් කාර්යයට එක් එක් ප්‍රොසෙස් එකෙන් ප්‍රොසෙස් එකට ඒකට ගැළපෙන ඇල්ගොරිතම් එක භාවිත කරනවා. මෙතනදී මේන් මෙමරි එක වර්චුවල් මෙමරි එක මේ දේවල් සමග හොඳින්ම ප්‍රොසෙසරේ ධාරිතාවය ලබාගෙන ක්‍රියා කිරීම සිදු වෙනවා. මේදී අපි කියන්නේ CPU execution එක සහ IO waiting පිළිබඳ මතක් කරගන්න ඕනේ. එහෙම නැත්නම් CPU IO burst cycle එක. CPU and IO burst cycle එක ගැන මතක් කරගන්න ඕනේ. මෙතනදී මම මුලින්ම කිව්වා වගේ CPU එක processing unit එක තුල ක්‍රියාත්මක වීම. එහෙම නැත්නම් processor එක තුල process එක execute වීම. ඒ වගේම IO burst එක පිළිබඳ අපි කියනවා IO එක එහෙම නැත්නම් අපි input output devices උත් මේ අපි හිතමු දැන් මම කමාන්ඩ් යන්න දෙන්නේ මම මවුස් එකෙන් ක්ලික් කරනවා ඒ මවුස් එකේ ක්ලික් කිරීම අනුව තමයි IO input output device එකක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම කීබෝඩ් එක මම කීබෝඩ් එකෙන් තමයි කමාන්ඩ් කීබෝඩ් එකෙන් තමයි මම දෙයක් කරන්නට කියලා කියන්නේ. ඒ වගේම මවුස් එකේ මම කමාන්ඩ් එකක් දෙනවා මේ විදිහට වැඩක් කරන්න. මේක තමයි කරන්න ඕනේ කියන එක මම user විදිහට වැඩ කරනවා. ඒ අනුව තමයි processor එක schedule වෙලා මේ ක්‍රියාත්මක වෙන්නේ IO schedule එකක්. එතකොට
ඒ අනුව CPU burst එකත් ඒ වගේම IO burst එකත් ක්‍රියාත්මක වෙනවා CPU cycle එකක් තුළ එහෙම නැත්නම් CPU එක processor එක තුළ ක්‍රියාත්මක වීම process එකක් execute වෙනවා ඒ වගේම ඊට බලපෑම් වෙන IO device එක අන්තර්ජාලය සම්බන්ධ වෙලා තියෙනවා නම් router එකක් සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි හිතමු ඒකට සම්බන්ධ වෙලා තියෙනවා නම් डोंगल संबंध कल दिना मे वगे संबंध गिरी का बटे गया CPU CPU burst का इवागेम IO burst का मिथने दिखे ना CPU that the followed by and which followed by another එහෙම නැත්නම් මෙතනදී CPU burst එකක් කියලා කියන්නේ processor process වෙන්නේ ඒ කියන්නේ process cycle එක තුල process වෙන්නේ මොකද්ද එතකොට IO burst එකක් විදිහට කියනවා කුමන process එකද එහෙම නැත්නම් කියන CPU එක cycle එකක් සිදු කරන්න කොහොමද කියන එක ඒ වගේම IO burst එකක් කියලා කියන්නේ මම එකකින් පසු තවත් එකක් තමයි කියන්නේ එහෙම නැත්නම් මම එක application එකක් click කරනවා එහෙම නැත්නම් මම හිතමු start ගිහලා application ගිහලා all program ගිහලා එක software එකක් open කරනවා එය එක IO burst එකක් ඒ වගේම තවත් CPU burst එකක් එතකොට තවත් CPU burst එකක් IO burst එකක් CPU burst එකක් IO burst එකක් මෙතන burst එකක් කියලා කියන්නේ එක් processor එකක් එක් process එකක් එක් process එකක් ක්‍රියාත්මක වීම. එහෙම නැත්නම් CPU burst එක තුල එක් process එකක් සිදු කිරීම. ඊන්පසු IO burst එකක් කියලා කියන්නේ අපි හිතමු printer එකක් නම් එක print out එකක් ලබා ගැනීම. එක print කරන්න set එකක් දීලා තියෙනවා නම් ඒ print out එක ලබා දීම. IO burst එක එක burst එකක් කියලා කියන්නේ අපි හිතමු word වලින් අපි print out එකක් ගන්නවා කියලා ඒ එක් print out එකක්. IO එක IO burst එකක්. ඒ වගේම මේ විදිහට මේ එක් එහෙම නැත්නම් IO devices IO devices සහ CPU burst එකක් විදිහට සිදු වෙනවා. දැන් ඔයාලට burst කියන වචනේ හුරු නැතුව ඇති මුල් වරට මෙය හඳුනා ගන්නවා නම් අපි algorithm ගැන සාකච්ඡා කරමු. algorithm ගැන සාකච්ඡා කිරීමේදී මේ වචනය සහ මේ සිදුවන්නේ මොකද්ද කියලා ඔයාලට ඉදිරියට තවත් පැහැදිලි වෙනවා. ඉන්පසු මෙතන මම ඇල්ගොරිතම් සාකච්ඡා කිරීමට පෙර ප්‍රිමිටිව් සහ නොන් ප්‍රිමිටිව් ෂෙඩියුලින් කියලා දෙකක් තියෙනවා. එහෙම නැත්නම් ප්‍රිමිටිව් ෂෙඩියුලින් සහ නොන් ප්‍රිමිටිව් ප්‍රිමිටිව් ඇක්සස් ෂෙඩියුලර් එහෙම නැත්නම් නොන් ප්‍රිමිටිව් ඇක්සස් ෂෙඩියුලර් ප්‍රිමිටිව් ඇක්සස් ෂෙඩියුලර් නොන් ප්‍රිමිටිව් ඇක්සස් ෂෙඩියුලර් කියලා ආකාර දෙකක් තියෙනවා. මෙතනදී ප්‍රිමිටිව් ඇක්සස් ෂෙඩියුලර් එක කියලා කියන්නේ අපි හිතමු එක් ප්‍රොසෙස් එකක් අපි ප්‍රොසෙසර් එකට ක්‍රියාත්මක වීමට ලබා දෙනවා. एक प्रोसेसर का प्रोसेसर क्रियात्मक वीमट लबा देगा एक प्रोसेसर या एक प्रोसेसर या क्रियात्मक वीमट लबा दी में दी एम नता ए प्रोसेस वेन्न खालीं ए प्रोसेसर ए प्रोसेस वीमें इवात तेला तबात प्रोसेस से काप करें बुलवान ना में प्रिमिटिव एक्सेस शेड्यूल लेगा कि देरे गिना करें अभी इधरी यदि एल्गोरिथम साथ आचा के मुझे पहले दिले अभी इधर हूँ एक बस टेगा तेरा एम नता अभी एक प्रोसेस से का सिद्ध के वीमट लबा देना YouTube සමග සම්බන්ධ වෙලා සිටියා නම් එම YouTube සජීව මම මෙම වීඩියෝ එක පස්සේ YouTube එකට සම්බන්ධ කරනවා. එහෙනම් Facebook page එක ICT Malaysia Sharing Tutor Facebook page එකේ අපි සාකච්ඡා කරලා පස්සුව YouTube එකට upload කරමු. හොඳයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ primitive සහ එහෙම නැත්නම් ප්‍රිමිටිව් ඇක්සස් ෂෙඩියුල් එකක් සහ නොන් ප්‍රිමිටිව් ඇක්සස් ෂෙඩියුල් එකක්. ඒ වගේම මෙතනදී ප්‍රිමිටිව් ඇක්සස් ෂෙඩියුල් එකක් කියලා කියන්නේ අපි හිතමු එක් ප්‍රොසෙස් දෙකක් සිදු වෙනවා කියලා. ප්‍රොසෙස් දෙකක් සිදු වෙනවා නම් එක එක්වරම P1 C1
P2 කියලා හිතමු. P1 P2 කියලා process දෙකක් තියෙනවා. එක් process එකක් සිදු වෙලා අවසන් වෙන්න එක් process එකක් සිදු වෙන්න burst time එකක් කියලා කියන්නේ අපි දන්නා CPU එක වැඩ කරන්නේ එහෙම නැත්නම් central processing unit එක වැඩ කරන්නේ hertz වලින් 1 millisecond එකක් තුල 1 තප්පරයක් තුල hertz 50ක් 60ක්ද මෙන්න මේ අනුව තමයි process එක සිදු වෙන්නේ මේ process cycle එක phase cycle එකක් සිදු වෙන්නේ මේ phase cycle එකක් තුල burst එකක් විදිහට එහෙම නැත්නම් එක burst time එකක් විදිහට කියන අපි හිතමු process එකක් සිදු වන්න මේ වගේ burst time එහෙම නැත්නම් burst එක බස්ට් ටයිම් එකක් එහෙම නැත්නම් ඒ කාල ඡේදයක් අපි හිතමු කාල ඡේද 10ක් අවශ්‍යයි කියලා P1 කියන ප්‍රොසෙස් එක සිදු වෙලා අවසන් වෙන්න එහෙම නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එක එක ප්‍රොසෙස් එකක් සිදු වෙන්න මිලිසෙකන්ඩ්ස් 10ක ප්‍රොසෙස් එකක් සිදු මිලිසෙකන්ඩ් 20ක් අවශ්‍ය වෙනවා එහෙම නැත්නම් ප්‍රොසෙස් සයිකල් එකක් තුල මෙගාහර්ට්ස් වලින් එහෙම නැත්නම් හර්ට්ස් වලින් සිදු වෙනවා මේ හර්ට්ස් තුල ප්‍රොසෙස් බර්ස්ට් 10ක් ඕනේ මෙතනට බර්ස්ට් 20ක් අවශ්‍ය වෙනවා මේ බර්ස් 10ම සිදු වෙලා අවසන් වෙන්නට පෙර කොටස් අපි තුන 1 2 3 4 කියලා කොටස් වලට වෙන් කරලා මේ එක් කොටසක් කරන සිදු කරාට පසුව තවත් ප්‍රොසෙස් දෙකක් සිදු කරන්නට පුළුවන් නම් එය ප්‍රිමිටිව් ඇක්සස් ෂෙඩියුල් එකක්. එය ප්‍රිමිටිව් ඇක්සස් ෂෙඩියුල් එකක් විදිහට සඳහන් වෙනවා. ඒ වගේම non-primitive process schedule එකක් විදිහට කියන්නේ මේ එක process එකක් සිදු වෙලා අවසන් වෙනකම් process එකෙන් අයින් වෙන්න බෑ. ඒ කියන්නේ මේ non-primitive process schedule එකක් තුළ non-primitive schedule එකක් තුළ process 1 එකේ burst time 10ක් තියෙනවා කියලා හිතන්න. මේ burst time 10ම සිදු වෙලා අවසන් වෙනකම් process එකෙන් CPU එකෙන් අයින් වෙන්නේ නැත්නම් එය non-primitive process schedule එකක් කියලා කියනවා. දැන් මේ දෙක අපි මුලින්ම හඳුනා ගන්නට ඕනේ. අපි algorithm එකක් එහෙම නැත්නම් අපි ඉදිරියෙන් දැන් සාකච්ඡා කරන algorithm වලදී සමහර වෙලාවට primitive access schedule එකක් විදිහට ක්‍රියාත්මක වෙන්නත් පුළුවන් non-primitive access schedule එකක් විදිහට ක්‍රියාත්මක වෙන්නත් පුළුවන් මේ දිග ආකාරයටම මේ algorithm ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒ හින්දා තමයි මේ මම මුලින්ම මතක් කරේ primitive access schedule එකක් සහ non-primitive process schedule එකක් පිළිබඳ හොඳයි අපි schedule එකක් තුල මූලික කරුණු මූලික කොටස් කිහිපයක් තියෙනවා මම මුලින්ම මේ දේවල් මතක් කරන්නම් ඊට පස්සේ අපි මේ එකින් එක සාකච්ඡා කිරීමේදී ඔයාලට තවදුරටත් පැහැදිලි වෙයි මේ කියන කතාව මොකක්ද කියලා. ඒ කියන්නේ අපි scheduling වල මූලික දෙයක් තියෙනවා CPU utilization එකක් කියලා හිතමු. Central processing unit එක CPU CPU utilization එක නැත්නම් උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒක තමයි ප්‍රධාන අරමුණ මේ schedule වලින් සහ භාවිතා කිරීම. CPU utilization. ඒ වගේම throughput එකක් තියෙනවා. throughput ඒ වගේම turnaround time එකක්. response time එකක් තියෙනවා throughput එකක් තියෙනවා turnaround time එකක් තියෙනවා waiting time එකක් තියෙනවා response time එකක් තියෙනවා මෙතනදී arrival time එකක් එහෙම නැත්නම් තවත් අපිට සාකච්ඡා කරන්න තියෙන arrival time එකක් කියන වචනේ ඒ වගේම burst time එකක් කියන එක ඒ වගේම waiting time එක turnaround එකක් මෙන්න මේ වචන පිළිබඳව අපි මතක තියාගන්න ඕනේ අපි සාකච්ඡා කරමින් ඉදිරියට යමු එතකොට ඔයාලට තවත් දුරටත් පැහැදිලි වෙයි මේ කියන්නේ මොකක්ද කියලා CPU utility වැඩ throughput එකක් කියලා කියන්නේ එක් කාලයකට තුළ ක්‍රියාත්මක කොට අවසන් කරනු ලබන ක්‍රියාවන් සංඛ්‍යාව. එහෙම නැත්නම් throughput එක කාලයකට තුළ ක්‍රියාත්මක කොට අවසන් කරනු ලබන ක්‍රියාවන් සංඛ්‍යාව. throughput එකක් විදිහට කියනවා. ඒ වගේම turnaround එකක් කියලා කියන්නේ ක්‍රියාවන් සකසනයට දාමන තත්ත්වයේ පසු අදාළ ක්‍රියාව සම්පූර්ණ කිරීමට ගතවන කාලය. එහෙම නැත්නම් turnaround time එකක් කියලා කියන්නේ ක්‍රියාවක් ධාවන තත්ත්වයට ආවම එහෙම නැත්නම් රන් වෙන්න ආවට පස්සේ එය අදාළ ක්‍රියාවේ ධාවන තත්ත්වයට පත් වූ පසු අදාළ ක්‍රියාවේ සම්පූර්ණ කිරීමට ගතවන කාලය ටර්න් අරවුන්ඩ් ටයිම් එකක් විදිහට කියනවා. ඒ වගේම වේටින් ටයිම් එකක් කියලා කියනවා. එහෙම නැත්නම් ක්‍රියාවේ සූදානම් තත්ත්වයට
පත්තු පසු එය ක්‍රියාකාරී තත්ත්වයට එහෙම නැත්නම් ධාවන තත්ත්වයට පත්වන තෙක් සූදානම් තත්ත්වයේ රැඳී සිටිය යුතුයි. මෙසේ සූදානම් තත්ත්වයේ රැඳී සිටින කාලය පෙරත්තු කාලය එහෙම නැත්නම් වේටින් ටයිම් එකක් විදිහට කියනවා. එහෙම නැත්නම් ක්‍රියායන තත්ත්වයට පසු එය ක්‍රියාත්මක තත්ත්වයේ එහෙම නැත්නම් ධාවනය වීමට සූදානම් තත්ත්වයේ රැඳිලා ඉන්න වෙනවා. එහෙම නැත්නම් ඒ ක්‍රියාත්මක වෙනකන් රැඳිලා ඉන්න වෙනවා. මේ සූදානම් තත්ත්වයේ රැඳිලා සිටින කාලය වේටින් ටයිම් එකක්. දැන් අපි ඇල්ගොරිතම් එක ගැන සාකච්ඡා කරද්දී ඔයාලට තවදුරටත් මේක පැහැදිලි වෙයි මේ කියන කාරණය මොකද්ද කියලා. ඒ වගේම රෙස්පොන්ස් ටයිම් එක එහෙම නැත්නම් රෙස්පොන්ස් ටයිම් එක කියලා කියනවා. මේදී රෙස්පොන්ස් ටයිම් එක කියලා කියන්නේ ක්‍රියාවක් යම් උපදේශයක් ලැබුණ පසු ඒ මොහොතේ සිට එය ක්‍රියාත්මක වීමට ආරම්භ වන මොහොත දක්වා කාලය. එහෙම නැත්නම් මේකට අපි කියන රෙස්පොන්ස් ටයිම් එක කියලා. අපි ඒක ගැන සාකච්ඡා කරමු. එක් එක් අවස්ථාවෙන් එක ෂෙඩියුල් එකක් පිළිබඳ සාකච්ඡා කරාම මේ සියලු කරුණු පිළිබඳව ඔයාලට මතක තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කියන සාකාරණය මොකක්ද කියලා. එතකොට අපි ක්‍රියායනක ප්‍රධාන නියමාකරණ ඇල්ගොරිතම් හතරක් සාකච්ඡා කරනවා. පළවෙනි ඇල්ගොරිතම් එක තමයි first come first serve algorithm එක. මේ ෂෙඩියුලර්ස් වල එහෙම නැත්නම් අපි process එක first come first serve first come first serve FCFS විදිහට අපි හඳුන්වනවා. FCFS එහෙම නැත්නම් අපි පළවෙනිට කියන පළමුව පැමිණි පළමුව සේවා ලබා දීම. පළමුව පැමිණීමට පළමුව සේවා ලබා දීම. මේ කියන වචනයෙන් ඔයාලට තේරෙනවා ඇති මොකද්ද මේ ඇල්ගොරිතම් එක කියලා. ඒ කියන්නේ අපි process වීමට පැමිණෙන පළවෙනි process එකට පළවෙනි අවස්ථාව ලබා process arrival time burst time. එතකොට එහෙම නැත්නම් කියනවා ක්‍රියායනය processors ක්‍රියායන ක්‍රියායනයට පැමිණි කාලය ක්‍රියායනය පැමිණි වේලාව. ඒ ක්‍රියායනයට පැමිණි වේලාව ක්‍රියාත්මක වීමට ක්‍රියාත්මක කාලය. එහෙම නැත්නම් ක්‍රියාත්මක කාලය තමයි burst time එක කියලා කියන්නේ. burst time එක arrival time එක process එක. මෙන්න මේ පිළිබඳ අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ arrival time එක. එතකොට process එක කියන්නේ දෙ මොකද මෙහි එක අපි සාකච්ඡා කිරීමේදී තේරෙනවා ගෑන්ට් චාට් එකක් ගෑන්ට් චාට් එක පිළිබඳ මේ බර්ස්ට් ටයිම් එකේදී සාකච්ඡා කිරීමේදී. ඒ කියන්නේ අපි හිතමු කිව් එකක ඉන්නවා කියලා. අපි කිව් එකක ඉන්නවා අපි වැඩක් කරගන්න එහෙම නැත්නම් පොලිමක ඉන්නවා කියලා හිතන්න. මේ පොලිමකට ඉදදී මේදී අපි හිතමු බැංකුවක කියලා. බැංකුවක පොලිමක ඉන්නවා නම් අපි බැංකුවේ කියන්නේ පොලිම අපිට පිටපණින්න බෑ. පළවෙනි ඇඩ්ලයින් එකකට තමයි පළවෙනි වැඩේ කරලා දෙන්නේ. ඒ වගේ first come first serve schedule එකක් තියෙනවා. ඒ කියන්නේ processor එක process වීමට පැමිණෙන process තුල පළමුවට පැමිණෙන process එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙහිදීත් අපි එක් අවස්ථාවක අපි මතක තියාගා ගතේදී arrival time එක අනුව යම් අවස්ථාවක සිදු වෙන්න පුළුවන්. අපි හිතමු process arrival time එක දී අපි මෙතන arrival time කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද මේ process පිළිබඳ සාකච්ඡා කිරීමේදී process arrival time එක මම කියන්නම් 0 කියලා. arrival time එක tag arrival time එක 0 arrival time එක 2 arrival time එක 1 2 3 arrival time එක 3. ඒ අනුව පළවෙනි process එක සිදු කිරීමට එහෙම නැත්නම් ක්‍රියාත්මක වෙන කාලය. මෙතන ක්‍රියාත්මක වෙන කාලය 5ක් කියලා කියනවා. අපි හිතමු මේ මිලි සෙකන්ඩ්ස් කියලා. අප දැන් ඔබ ඔයාලා මගේ වීඩියෝ පෙර වීඩියෝ සමග සම්බන්ධ වෙන්න කියලා කියනවා. ඒ වීඩියෝ නරඹන්නේ කියලා මම ඉදීමක් කරනවා. අපි හිතමු හර්ට්ස් වලින් තමයි මේ processor එක තුල ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් එක තප්පරයක් තුල හර්ට්ස් 50ක් 60ක් වගේ ප්‍රමාණයක මිලි සෙකන්ඩ්ස්. එතකොට බර්ස්ට් ටයිම් එක මිලි සෙකන්ඩ්ස් නම් මිලි සෙකන්ඩ්ස් 5ක් ගත වෙනවා පළවෙනි process එක සිදු කරන්න. පළවෙනි process එක සිදු කරන්න මිලි සෙකන්ඩ්ස් 5ක් එහෙම නැත්නම් බර්ස්ට් ටයිම් එක 5ක් ගත වෙනවා. ඒ වගේම දෙවෙනි process එකට 3ක් ඒ වගේම
දෙවෙනි දෙවෙනි process එක තුන්වෙනි process එකට අපි හිතමු තුන්වෙනි process එකට දෙකක් හතරවෙනි process එකට හතරක් මෙන්න මේ විදිහට burst time එක තමයි තියෙන්නේ එතකොට processors process හතරක් තියෙනවා මෙතන process හතරක් තියෙනවා schedule එකට ඇවිල්ලා එහෙම නැත්නම් ක්‍රියාත්මක වීමට ඇවිල්ලා තියෙනවා එතකොට භාවිතා කරන algorithm එක තමයි first come first operating system එකෙන් භාවිතා කරන algorithm එක වෙන මොකද first come first serve algorithm එක. මෙතනදී මතක තබාගත යුතුයි arrival time එක පැමිණි වෙලාව. පැමිණි වෙලාව කියන එක වැදගත් වෙනවා අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. දැන් අපි මේ schedule එකක් time schedule එකක් විදිහට ගත්තොත් අපි මේ ගාන් chart එකක් විදිහට ඇඳ ගන්නවා. ගාන් chart එකක් විදිහට ඇඳ ගන්නවා. මෙතන ගාන් chart එකේ ඇඳගද්දී මම මෙතනදී වෙන් කරගන්න මේ විදිහට बिंदु මොනවා වුණා process 1 එක arrival time එක බිඳුවේදී process 1 එක මුලින්ම ඇවිල්ලා තියෙනවා. ඒ අනුව arrival time එක 0 නම් මෙතන 1 2 3 අනුව එහෙම නැත්නම් arrival time එක බිඳුවේදී P1 පැමිණිලා තියෙනවා. බිඳුවේදී P1 පැමිණිලා තියෙනවා. ඊළඟට කියන්නේ arrival time එක P එහෙම නැත්නම් 1 arrival time එක 1 arrival time එකේදී P2 පැමිණෙනවා. මම මේ විදිහට පැහැදිලි වෙන්න ලියා ගන්නවා. P2 arrival time එක එකවන අවස්ථාවේදී P2 ඇවිල්ලා තියෙනවා. ඒ වගේම arrival time එක දෙක කියන අවස්ථාවේදී P3 පැමිණෙනවා. ඒ කියන්නේ arrival time එක ඒ වගේම P3 වෙන අවස්ථාවේදී P4 කියන process එක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ process එක මොනවා වුණත් අපිට process කරන්න තියෙන algorithm එක මොනවා වුණත් මේ බිඳුවේ ඉඳන් 3 වෙද්දී ඵල බිඳුවේ වෙන කියන टाइम के दी है ना तब मैं टाइम में के दी तब मैं पी सीरो की ना टाइम में के दी पी वन पी ए वन तब प्रोसेस बिंदु है दी बिंदु की ना काल है दी पी वन ने ना वा पी टू ए ना वा वन की ना अवस्था है दी टू की ना अवस्था है दी पी थ्री ए ना वा पी फोर की ना अवस्था है दी මේ අන්තිතාවන වැදගත් මේ process schedule එක හදාගන්න. එතකොට අපි බලමු P බිඳුවේදී P1. එතකොට first come first serve. පළවෙනියට එන එක්කෙනාට පළවෙනියෙන්මට සලකනවා. එහෙම නැත්නම් පළවෙනියට එන එක්කෙනාගේ පළවෙනි process එක සිදු කරනවා. මේකට තමයි first come first serve කියලා කියන්නේ. FCFS. එතකොට මෙතනදී P1 කියන එකේ process එහෙම නැත්නම් burst time එක පහ. ඒ කියන්නේ process පහක් සිදු වෙනවා. මේ කාලය අනුව 1 2 3 4 5 එතකොට P1 කියලා පහක් සිදු වෙනවා ඊළඟට තියෙන arrival time එක තුලදී එහෙම නැත්නම් waiting list එක බලුවොත් waiting list එකේ queue එකේදී arrival time එකේදී මෙයා ඇවිල්ලා තියෙනවා එතකොට ඊළඟට first come නේ ඊළඟට තැන්ලා තියෙන්නේ P2 දෙක කියලා තියෙනවා burst time එක 3යි burst time එක 3යි අපි එතකොට P2 ගේ burst time 3යි P2 මෙන්න මේ විදිහට අපි 5යි 6යි 7යි 8 8ක් මේ විදිහට සලකා මේ අපි අතුලත් කරගන්නවා ඊළඟට තමයි දෙවැනි අවස්ථාව ඒ කියන්නේ ඊළඟට P3 ඇවිල්ලා තියෙනවා මේ වෙනකොටත් P3 ඇවිල්ලා තියෙන්නේ arrival time එක එහෙම නැත්නම් process එකේ queue එකට මේ වෙනකොටත් ඇවිල්ලා තියෙනවා 1 3 ඇවිල්ලා තියෙනවා එතකොට 3 13 P3 ඇවිල්ලා තියෙනවා ඊළඟට P3 කියන එක ඇවිල්ලා තියෙන මේ වෙනකොට P4 ඇවිල්ලා තියෙනවා arrival time 3 කියන අවස්ථාව වෙනකොට queue එකේ එහෙම නැත්නම් list එකට ඇවිල්ලා තියෙනවා එතකොට එයා වාපුට process කරන්න පුළුවන් මෙතන process කරන්න පුළුවන් මේ යනවා අපි මෙතන 4ක්. එහෙම නැත්නම් P4 4ක්. P4. එකොළහයි 12යි 13යි 14. මේ විදිහට අපිට සම්පූර්ණ කිව් එක first come first serve schedule එක විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මෙතනදී අපි මතක තබා ගත යුතු තව කරුණක් තියෙනවා.
मेतन अभी हितम मे तेन शेड्यूल मे प्रोसेस अभी हितम पी थ्री पी थ्री के अरावल टाइम पी थ्री के अरावल टाइम अभी हितम पी थ्री के अरावल टाइम दुलाह अरावल टाइम दुलाहा पूर्वा अरावल टाइम दुलाहा वेन्न पूर्वा मे वे दुलाहा कदी अभी कराने को अरावल टाइम दुलाहा first come first serve එතකොට first come first serve පළවෙනි එකටම බලනවා p1 0 p1 0 පහක් ක්‍රියාත්මක වෙනවා P1 zero zero की अवस्था अभी दिमाग P1 अभी लगी ना तो उटे आगे burst time में कहीं ना तो किया या ना खा ले पहाई अभी तो उटे P1 पहाक सालकुनो करना P1 सहा पहाक P1 ये वन अब उटे देवनी एक P2 P2 arrival time में कर ना तो ना जी P1 P2 अभी लगी ना arrival time one में दिए तो उटे बे आगे burst time में कर तू ना ये तो उटे P2 තුනක් සලකුණු කරන්න පුළුවන් P2 අපිට තුනක් සලකුණු කරන්න කරනවා P2 P2 ඊළඟට අපි බලන්නේ මෙතන list එක ගන්නවා arrival time එක arrival time එක බලපු ගම අපි බලනවා arrival time 12 දි තමයි P3 ඇවිල්ලා තියෙන්නේ arrival time 12 දි තමයි P3 එන්නේ දැන් මෙයාව අපිට process කරන්න පුළුවන්ද first come first serve විදියට arrival time එක 12 තියෙනවා නෑ මෙයාව අපිට දෙන්න බෑ P3 එහෙම නැත්නම් P2 දෙකේදීත් නෙවෙයි P3 ඇද්දි P4 ඇවිල්ලා තියෙනවා P3 විද්දි P4 ඇවිල්ලා තියෙනවා එතකොට first come first serve විදියට අපි අපි process එකට ඇතුළත් කරන්නේ P4 ඒ කියන්නේ P12 දි තමයි P3 එන්නේ P3 එන්න P12 දි P4 එහෙම නැට P3 එහෙම නැත්නම් arrival time එක 3 වෙද්දි P4 ඇවිල්ලා තියෙනවා එහෙනම් arrival time එක P4 වලදී අපි සැලකුවන කරනවා P4 හතරක් P4 अभी तुम अराइवल टाइम का मैं आगे दह तुन कि पी थ्री के अराइवल टाइम दर कि तुम पी थ्री के अराइवल टाइम दर इतकोट प्रोसेस प्रोसेस फी मे प्रोसेस सर तुला बस टाइम अब देखा कतार पी थ्री अराइवल पी थ्री एनक अब इंडेना पी थ्री एनक इंडेना मेदन दर पास अब पी थ्री साधारण कर बिंदु संधान कर फर्स्ट काम फर्स्ट सेव एफ सी एफ एस पलमुपेमी पलमुवे लबादी पलमुपेमी पलमुवे लबादी में क्रमे विधि एक अवस्था दट पेहदी फस्ट काम फस्ट सेवकन अवस्था मैं अरइवल टाइम मेकन मतगत भागा वेदगा मेकट अणुव अपटी अंड पुड़ा मेक प्रिमिटिव सह प्रिमिटिव अवस्था अपट संधान कर सुलु विवेक कटि සජීවී සම්බන්ධලා සිටිනවා නම් අපි සුළු විවේකයක් විරාමයක් ලබාගෙන නැවත සම්බන්ධ වෙමු.